රොමේනියන් භාෂාව සරල සිංහලින්. අයිබොන් මේ පාඩමෙන් අපි ඉගෙනගන්නේ අවුරුදු එහෙම නැත්නම් අවුරුද්ද ගැන සම්බන්ධ වෙලා තියෙන වචන ගැන රුමේනියන් වලින්. අවුරුද්දකට මේගොල්ලෝ කියන්නේ අන් අන් එක අවුරුද්දකට අන් උන් අන් ඒ කියන්නේ එක අවුරුද්දයි. එතකොට ඊයස් මෙතන මම ඊය කියලාමයි දාලා තියෙන්නේ. මෙතන ඊයස් වෙන්න ඕනේ, අවුරුදු වෙන්න ඕනේ. අවුරුදු මේගොල්ලෝ ඒ කියන්නේ අවුරුදු එකකට වැඩි වෙනා අනි අනි දෝ දෝ අනි ඒ කියන්නේ අවුරුදු දෙකයි. ඊළඟට දිස්සිය අනුල් ආචෙස්තා අනුල් ආචෙස්තා අනුල් ආචෙස්තා මේක ආචෙස්තා කියලා අදින්න ඕනෙත් නැහැ. ආචෙස්තා කියලා කිව්වා හරි අනුල් ආචෙස්තා. මම අර හිමින් ස්ලෝ මෝෂන් කියනකොට තමයි මේක ආචෙස්තා කියලා කියවුනේ. අනුල් ආචෙස්තා රයිට්. ලාස්ට් ඉයර් ඒ කියන්නේ කලින් ගිය අවුරුද්දේ අනුල් ත්‍රේකුත් අනුල් ත්‍රේකුත්. නෙක්ස්ට් ඉයර් අනුල් උර්මතෝර් අනුල් උර්මතෝර්. ඕගලන්ට මතක ඇති ආචෙස්ත ආචෙස්තා ත්‍රේකුත් උර්මතෝර් කියන එක දවස්වලට වීක්ස්වලට මන්ත්වලට අවුරුදුවලට ඒ කියන්නේ මේ අවුරුද්දෙද ලබන අවුරුද්දෙද ගිය අවුරුද්දෙද කියලා පාවිච්චි කරනකොට මේ වගේ මේ වචන ටික සාමාන්‍යයෙන් පාවිච්චි වෙනවා. දවස්වලට නැහැ, සතිවලට සහ මාසවලට මේ ත්‍රේකුත් උර්මතෝර් කියන එක පාවිච්චි වෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක කලින් වීඩියෝත් එක්ක සංසන්දනය කරලා බලන්න. මේවා ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා නෙක්ස්ට් ඉයර් ලාස්ට් ඉයර් ඒ වගේවා නෙක්ස්ට් වීක් ලාස්ට් වීක් නෙක්ස්ට් මන්ත් ලාස්ට් මන්ත් ඒවා නිකන් එක වගේ ළඟ යන වචන ටිකක් තියෙන්නේ. ඉතින් ඔගොල්ලොන්ට මම දැන් දවස් ගැන කිව්වා, සති ගැන කිව්වා, මාස ගැන කිව්වා, මේ වීඩියෝ එකෙන් අපි අවුරුදු ගැන කරා. මං හිතනවා එතකොට ඒ හා සම්බන්ධව කොහොමද අවුරුද්දේ මාස ටික කියන්නේ, සතියේ දවස් ටික කියන්නේ සහ ඒ හා සම්බන්ධ ඔක්කොම දැනගන්න ඕනේ වචන ටික මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ හා සම්බන්ධ වෙලා තියෙන ඔක්කොම පාඩම් ටික වගේ මම කරා කියලා මම හිතනවා. මං හිතන්නේ මට මොනහරි මගහැරිච්ච දෙයක් තියෙනවා නම් මං ආයි වෙන වීඩියෝ එකකින් කරන්න. මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.